නිි දියරපෝර කියන්නේ පහස්ුවෙන් දිරාපත්වය හැකි ශාකහාහ සත්වකොටස් මගින් සාදාගන්නා ශාකවලට අවශ්‍ය පෝෂක ද්‍රවය ලබා දිය හැකි ද්‍රාවනය එතකොට මෙන්න මේ කාබනික දියරපෝර ප්‍රධාන වශයෙන් පත්‍රපෝෂක ඒවගේම පාංශ පෝෂක් කියලා ප්‍රධානාකාර දෙක් තියෙනවා එතකොට අද අපි කතා කරන්න බලාපොත්තු වෙන්න මෙ මේ වීඩිය එකෙන් මෙන්න මේ ආකාර දෙකටම භාවිතා කරන්න පුළුවන් විදිේ කාබන්ක දීරපෝර හදාගන්න එක තින් මේක ගැන කතාරද්දි ගොඩක් දෙනාග තියෙනව වැරදි මතයක් තමයි ි දියර පෝර කියන්නේ මොනහරි කාබක ද්‍රව්ට එක වතුරත් එක්ක පල්කල්ල එහමන් නැත්තාම් නිර්වායි සුද්ඩ ජීවිීන්ගේ පැසීමක් මගින් පල්කල්ලිවර වෙලා මෙන්න මේකෙන් ශාක පෝෂක ද්‍රාවණයක් හදාගන්නවා කියන එක ඉති මේක ගොඩක් වැරදි මතයත් මේකෙන් අර අපි කලින් කතාකරපු විදියට ශාකවලට පෝෂක ලබා දෙන්න ගියොත් ඒක කාර්යක්ක්ෂමතාව ගොඩක් අඩුයි ඒක හින්දා අපි අද කතා කරන්න බලාපොරොත්තුවෙනවා කොහොමද නිවැරැදි සුට්‍ර ජීවී ජීරණයක් මගින් නීවරැදදිව කාබනිික දීර පෝරක් හදාගන්න කියලා. ඉතින් මෙන්න මේකට අවශ්‍යමුද්‍රව ගැන කත්තා කරදි ප්‍රධාන වශයෙන්ම අපිට අවශ්‍ය වෙනවා ග්‍රිල් සීලිය හමන්නතම් මකුලත පත්‍ර එතවට මෙ මේ මකුලත පත්්‍ර අපි යොදාගන්න තියෙන ප්‍රධාන හේතු තමයි එකක් තමයි මෙ මේක රනිලයක් රනිලයක් කියන්න මේකෙ තියෙන ශාකවල තියෙන නයිටරජන් ප්‍රමාණය ගොඩක් වැඩි ඒ වගේම තමයි එතකොට මෙන්න මේක තියෙන මාංසල ගතියත් එක්ක මේක සුද්‍ර ජීවිීන්ට ජීරණය කරලා මේක පෝෂක බවට පත් කරන්න තියෙන හැකයාාව වැඩි ඒවගේම තමයි සුද්්‍ර ජීවින් වර්ධනය මේක තියෙන නයිට රජ කැටෙන් එක වැඩි වීමත් එක්ක මෙන්න මේ සුට්ට්‍ර ජීවිීන් වර්ධනය ඉක්මනටම සිදුවනෝ ඒ වගේම තමයි මෙන්න මේක ශාක්වල්ට වර්ධනය වෙන්න අවශ්‍ය හෝමෝන ගොඩක් මෙන මේ ග්‍රීසිීලියයා කොළවල දල්ලෙ තියෙනවා එක හිද එකත් ලොකූවාසියක් මොකද මේකින් අමතර හෝමෝනටිකක් ශාක වලට ලැබෙන හිද ඒවගේ ඒවගේම අනිදදේ තමයි මෙන්න මේකෙ කාබර් nightට රජන් අනුපාතය අඩුවගේක තියන්නේ අනි ශාක වලට සාපේක්ෂව ඉතින් එක හිද අපි මේකට ප්‍රධානම් ද්‍රවග්යක් විදියට ග්‍රීසිීලියා පත්‍ර යොදාගන්නවා ඒ වගේ මතමයි, අපිට ග්‍රීසිීලියයා මේකට හොයාගන්න බැරිනම් එකටො තියෙන හොඳ මාදේශකයක් තමයි ජනාකීරණ ප්‍රදේශයක වඋනත් පරවල්ලයින්නේ මෙ ඕන තර දකිින් ැබෙනවා පියවුරේරිය එම නක්තම් පොහොවැල් කියන එක මේක ඉතාමත් හොඳ ආදේශකයක් මේ කටරනිලයක්මයි ඊට පස්සේ වල් සූරියකාන්ත වල සූරියකාන්ත කියන්නේ මේකට අපිට යොදාගඩ පුුවන් ග්‍රීසිීලයාාවෙන්වට හොඳ ආදේශකයක් මේකත් ගොඩක් වෙලාවට පරවල්ලයිනේ අපිට කඩා ගන්න තියෙනවා. ඉතින් මෙන්න මේ ග්‍රීසිීලිය පත්‍ර අපිට අශ්‍ය වෙනවා ලීටර් හතරක ප්‍රමාණයක් ඒක හොඳට පැක්වෙන්න ලීටර් හතරක ප්‍රමාණයක් අපි කඩාගන්න ඕන ඊළඟට මෙ මේක ගඳපාන පාවිචි ගෙනවා එකකත් අපිට ලීටර් හතරක ප්‍රමාණයක් ඕන ඉතින් මේ ගඳපාන ගැන කතාකරද්දි මේ ඉතාමත් හොඳින් පෝෂික ද්‍රව්ය ලබා දිය හැකිඒවගේම ෂුත්‍රජීවීට ීරණය කරන්න පුළුවන් විදිේ පත්‍රවර්ගයා. ද මයි එන්න මේ ගඳපාන දිීර් නාශකයක් විදිර ක්‍රියා කරනවා ඒකත් අපිට අමතරවා සිය අපපේෂාකවලට. ඒවගේම තමයි මෙන්න මේ ගඳපාන යොදා ගැනීමෙන් අපිට අත්වන ප්‍රධානමවාසීය තමයි. මෙන්න මේ ගඳපානවල පත්‍රවලතියන රසයිනික සංයෝගයක් කමීන්ට විෂ. සායිනිකයක් විදියට ක්‍රිය කරන ඉතින්ඒ හිද මෙන්න මේ භාවවික කෘමිනාශකයක් විදියටට අපිට ගොඩක් වැදගත්තෙනවා එතෙන්ද කූඩිත්තන් ඒවගේම දලබුවන් අපිට ලේසියෙන්ම මර්ධනය කරන්න පුළුවන් මෙන්න මේ ග ගන්පාන යුෂවල තියන මෙන මේ රසයිකට සංයෝගත්තක් ඒවගේ තමයි මෙන්න මේ ගඳපානවල තියෙන ගන්ධයක්ත් එක්ක මෙන්න මේ ගඳපාන කෘමි විකර්ශකයක් විදියටත් පාවිච්චි වවා වගේම අපට අවශ්‍ය වෙනවා නිදිකුම් භාෂාක හතරක් පහ එක යැන මෙන මේ නිදිකුම් බා සාමාන්‍යෙන් අවරුද්දක්විතට පරන මුල් හොඳින් වර්ධනය වෙලා මෙන්න මේ මුල්වල මෙන්න මේ වීඩියෝ එකේ තියෙන විදිට රෝසපාට ගැටිත්ති තියෙන විදි නිදිකුම්භාෂාක කහිපයක් අපිට හොයා ගන්න ඕන. අවසසා මුදරව විදිහට අපිට අවශ්‍ය කරනවා ගොම ලීටර් හතරක්. එතවට මෙන්න මේ ගොම ලීටර් හතර අපිට ගන්න ඕන එල හරකකික්ගෙන් ඒවාගේ මෙන්න මේ ගොම කොඩක් අලුත්ත ගොම වෙන්න ඕන වියලීමට ලක් නොවිච්ච මෙන්න මේ ගොම තමයි අපි භාවිතා කරන්න සුද්‍ර ජීවීන්ගේ මාධ්‍යයක් හැටියයටට හරිද මු ්‍රවේටක ලෑස් ට මෙතෙද අපි ලාාපොත්තුවන ලීටර් විශස්සක දියරපෝර ප්‍රමාණයක් හදන්න ඒත් ලීටර් විස්ස දියෝ ප්‍රමාණයට ගැලපෙන විදදියට තමයි ම අමුද්‍රවේ ප්‍රමාණයක් කිවේ ඉතින් මේ දීර පෝර හදන බදුන ගැන කතා ගරදි මේ බඳුන ලීටර් විසක බඳරක්වෙන් නොන එතවට මෙනම මේ ලීටර් විස්ස මේ ප්‍රමාණය ගැලුම් තුනක් හොදර්ටම්ම ප්‍රමාණවත් සාමාන්‍යයෙන් බඳන් පනහක විතර ගෙවතුවගාවක් කරන කෙනෙට්ට. හරි අපි දැ බලාපොරොත්තුවවෙන්නේ දිීරපෝර එක හදන්න මුලින් අපි කරන්න අපි කඩාගත්ත ගඳපාන කො ටික මෙ මේ ලීටර් විසේ බදුනට ඇතු කර එක පස්ස එෙනනම නිදිකුම්භා ෂාක ටිකත් අපි බඳුනට ඇතුල් කරගන්නවා නිදිකුම්පටික ඇතුල් කරගත්තර පස්සේ. ිසිීලියා කුල ටිකත් අපි මෙන මේ බඳුනට තුල් කරගන්න ඕන ඒ වගේමතමයි කාට හරි යඕන්නම් මෙන්න මේ දියරපෝර හදන වේගේ වැඩි කරගන්න එයායට කරන්න තියෙන මෙන මේ ශාක කොටස්ොක්කොම පිහියකින් කුඩා කෑලිවලට කපල යොරවෙලා මේ භාජනයට එකතු කරගන්න එක තවපොටි දෙයක් කියන්න ඕන ම මෙන්නම ීරපෝර හද්දදි ගන්න අමුද්‍රව්ය ගැන ගොඩක් දේවල් කතා කරන හේතුව තමයි මෙන මේ විඩියක දිික්වෙනක වලක්වන්න ඉතින් කාටහරි යොමනාව තියෙනවනං ඇයි මේ අමුද්‍ර්‍ය ගත්ත මේයින් තිය ප්‍රතිලාබ මොනෝද කියලා මන් මෙන්න මේ පල්ලෙහා ධාරතියනවා ඩිස්ට්‍රිප්ෂන් එක ලින්ක එකට අන්නන්නේ ලිංක් එක තියෙනවා මෙන්න මේ අමුද්‍රව්‍ය වලින් දීියර පෝර හද අති ඒව ගැන කරපු පරීක්ෂණ ප්‍රිකා කිහිපයක් ති මෙම මේ පේෂණ ප්‍රිකා මෙ මේ ලිින්ක එකට ගහිලා ඩවුලෝඩ් ගෙන ඔට කියලා බලන්න පුළුවන් එතකොට ඒකෙන් ඔබට ගොඩ හොද දැනමක් ගන්න පුළුවන් මෙන්න මේ දීරපෝර නිෂපාදනය පිළිබඳ ඒගේ මෙන්න මේ ම ද්‍රාවවය පිළිබඳවා. ඉඟග මේකට මේ ගොමටික දාන්න කලින් මෙන්න මේ ගොමටිකට ජලය ඇස්වල්පයත් දාලා මෙන්න ීඩියෝ එකේ තියෙන විදිහයට මේක දියාරුවට සකස් කරගන්න ඕන අන්න එහම දියාරුවට සකස් කරගත්තු ගොම ද්‍රාවනය ඉට පස්සේ අපේ මේ ලිටර් විස්සේ බඳනට ඇතුළ කරගන්න ඕන. ඉට පස්සේ මෙන්න මේ භාජනයේ තිය ඉතුරු ගොමටිකත් වතුර ටිකත් දාළි වරලා එකතුකරගෙන ඒටිකත් අපි භාජනයටයට එකතු කරගන්න ඕන එතකොට සම්පූර්ණ වශයෙන් මෙන මේ භාජනය පහෙන් තුනක ප්‍රමාණයක් මේ වෙද්දි පිරල තියෙන්නේ කීට පස්සේ මෙන මේ ද්‍රාවනය හොඳින් හොල්ලන්න ඕන බාජනය පිටින් කීපවතක් හෝ හොල්ල ලිවර වෙලා මෙන්න මේක ගැෙනහිල්ල ගබඩා කරන්න ඕන සෙවන තියන තැනක ඇතදි ගොඩක්ම සැකිමත්ව වන්න ඕන අව වැටෙන් නති ඒ වගේ උස්නත්ේ අඩු තන හේතුතමයි එන්න මේක සුදදු ජීවිීන්ගේ ක්‍රියාකාරිතය සිදදු ද මේ ඇතුලේ උසනත්ව ොඩක් කිහල යනවා එතකොට අවුව වැටන තැනක රස්නයක් වැඩි ැක තියල තිබුණන් මේක තාපය තවත් ඉහළ ගිහිල්ල ඉවර වෙලා උස්නොත් තිහරයා මත් එක් මේක සුදු ජීවිීන්ගේ ක්‍රියාව ඇන හිටන පුුවන් සුදු ජීවින්ටික මැ ැරිල හුුණො තවියි බලාපොරොත්තු වන විදිිය පෝෂක ්‍රාවණයක් අපිට හදාගන්න බැරි වෙන ල් ුත්තුවා මේ වෙදදි මේක පිරල තියනෙන පහහිතුූක විත ප්‍රමාණයක්. එතෙන්දී මාසයක් යැනකං අපි මෙන්න මේක සම්පූර්ණයම ජලයෙන් පුරවන්න. එතදි අපි සතියකට දෙතුන් වතක් මේක කවලකරද්දි. පොඩ්ඩක් බල ඕන මේක ියල තත්වයක් තියන දිග ලෙහමුණුවත් අපි නැත මේක ජයස්ල්පයදදාල හොඳදිින් කවලං කල්ලා හොවන්න ඕන. එවිදියට මාසයක් ගියාට පස්සේ තමයි ඉතුරු තුනෙන් දෙක ජලයපුර වලිගර වෙලා මෙන්න මේ ලීටර් විස්සම සම්පූර්ණ කරන්න ඉතින් එතනින් තාමාසේ කහමා රග්‍යාට පස්සේ මෙන්න මේක අපිට ශාකවලට දාන්න පුළුවන් තත්ත්වයට මෙන්න මේ වීඩියෝ එක තියෙන විදිහයට කාබිනිික පොහොර ද්‍රාවණයක් විදිහයට සැකසිලා තියෙනවා ඉතින් මෙන්න මේකෙන් කොටස් එකක් ජලය කොටස් හතරගට එකතුගල්ලා අපිට කෙලින්ම පාංචු පෝෂකයක් විදිහයට ශාකවල මුල්ලොලට එකැන පසට යොදන්න පුළුවන් ඉතින් මෙතෙන්දි මේක සසත් එක් ක්‍රියා කළේ වගේම පසේන්න සුඩ්ඩ ජීවින්න ක්‍රිය කල්ලිවර වෙලා මේකෙන් ශාකයට හොඳ පෝෂක ප්‍රමාණයක් ලැබෙනවා ඒ වගේම තයි රසායිනික පෝරදාන වනන් රසාහිනික පෝර දාළීවර වෙලා ජලය සම්පාධනය කරද්දි අන්නේ ජලය අස්සමක මෙන්න මේක අපිට යොදන්න පුළුවන් පෝෂකයක් විරයටේතන්ති අරදාාන රසායිනික පෝර වලකාර ැ්මතාවත් ගොඩක් වැඩියනවා අනි විදිහ තමයි මෙන්න මේකෙන් අපිට පුළුවන් ්‍ර පෝෂකයක් විදිට භාවිතා කරන්න තින් පත්්‍රපෝෂකයක් විදිට භාවිතා කරදදි අපිට තවත් පියවර කහිපයක් කොුග්‍රමය කරන්න ඕන ඒක ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා ඉති මෙන මේ වීඩියෝ එක ගොඩක් වැඩගත් වෙන්න ඇති කිය මම හිතනවා දියර පෝල හදනායට ගොඩක් අය වතුරෙන් පල් කරලා විතරයි පොහද නිති ඔබදන්තේරන ඇතිඒ යම් කිසි වැදත් තියෙනවා කියලාති මෙම ීඩියුවේ හොඳනං ලයිකත්්දාන්න ඒවගේ තමයි මෙමතැති මක්හරි ප්‍රශ්න කාවනක් ඒකත් කමෙන්ට සක්ෂන එක දන්න එතකොට අපිට ඒක උත්රහොල දෙන්න පුුව ी प चैनल सब्क्ाइब कर सब्क् subscribeाइब करने ගේ बेलााइ कर क्लिक करරන්න ොකද මේ වගේ වැද ගත් वीडि පුගමන් එක නोटටिිकेशने එක ගටම ගේ ගන්න පුළුවවා ති මේ වගේ වැදගත් वीडियो එකং මोන බැලාපොත්තුව මත සමගන්නවා में Vkाइक्का.